අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 10කට අඩුවෙන් ගන්න පුළුවන් වාහන කිහිපයක් ගැන. ගොඩක් වෙලාවට මේ මුදලට ඔබට අලුත් මලුත් වාහනයක් මිලදී ගන්න අමාරුයි. ඒ නිසා මේ මුදලට ගන්න තිබෙන්නේ පරණ වාහන. ඒත් වාහනයක් පරණ වුණා කියලා ඒක නරක වාහනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අතේ තිබෙන ගානට ගන්න පුළුවන්. ඒ වගේම බය නැතුව අපහු දෙන්නත් පුළුවන් වාහන කිහිපයක් ගැන අපි අද දැනගනිමු. පළවෙනිම වාහනේ තමයි අපි කවුරුත් දන්න Maruti 800 එක. දැනට මේක ඉන්දියාවේ නිෂ්පාදනය නවත්තලා තිබෙන්නේ. ඒත් ලංකාවේ බහුලව දැක ගන්න පුළුවන්. මේක තිබෙන්නේ CC 800 එන්ජිමක්. මේකේ ලීටරයකට කිලෝමීටර් 20කට එහා පැත්තේ තෙල් වැඩ කරනවා. පවර් ස්ටීරින්, පවර් ෂටර්ස්, පවර් බ්‍රේක්ස් වගේ ඔප්ෂන්ස් දකින්න අමාරුයි. ඒත් වාහනේ ගොඩක් සැහැල්ලු නිසා එළවීම ඉතාම පහසුයි. නමුත් සැප පහසුව සහ ආරක්ෂාව අතින් මේ කාර් එක ටිකක් විතර මදි. ඊළඟට කියන්න යන්නේ කොරෝනා AT170 ගැන. ලක්ෂ 10කට අඩුවෙන් ගන්න පුළුවන් වාහන අතරින් ඉතාම සැප පහසු වාහනයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. මේවයි ෆුල් ඔප්ෂන් මෙන්ම ඔටෝ ගිය පහසුකමද සහිත මොඩල්ස් ලංකාවේ තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි රථයක වායු සමීකරණද සහිතව නගරෙන් පිටත ලීටරයට කිලෝමීටර 15ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. එමෙන්ම මේ රථයේ අමතර කොටස්ද බහුලව සොයා ගන්න පුළුවන්. ඒ වගේම නැවත අලෙවියේදී හොඳ මාකට් එකක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඊළඟ රථය Mitsubishi Lancer Box. මේක ලංකාවේ ඉතාම ජනප්‍රිය වාහනයක්. රත්නපුර ප්‍රදේශයේ එහෙම මේක ගොඩක් බහුලව දකින්න පුළුවන්. කතාවක් තිබෙනවා රත්නපුර පැත්තේ ගොඩක් වංගු තිබෙන නිසා ඒ පැත්තට මේ වාහනේ ගොඩක් ඔරොත්තු දෙනවා කියලා. ඒ පැත්තේ ගොඩක් හොඳ තත්ත්වයේ වාහන දකින්න පුළුවන්. ඒ නිසා මේකේ අමතර කොටස් වල අඩුවක් තිබෙනවා කියලා හිතන්න අමාරුයි. රියර් වීල් ඩ්‍රයිව් වාහනයක් නිසා මේක එළවීම ඉතාම විනෝදජනකයි. ලංකාවේ තිබෙන ගොඩක් ඒවයේ පවර් ස්ටීරින් නැහැ. මේකේ 4 ෆෝවර්ඩ් සහ 5 ෆෝවර්ඩ් විදිහට ගියර් 4 සහ 5 මොඩල්ස් දෙකක් එනවා. මේකේ ස්පෙෂල් එඩිෂන් එකක් විදිහට රෙඩ් බීඩින් සහ GSR කියන මොඩල්ස් තිබෙනවා. වාහනේ වයස හැටියට හොඳ සැප පහසු වාහනයක්. ඒ වගේම මේකේ කොටු පෙනුම නිසා ටින්කරින් කරන එකත් බොහොම පහසුයි කියලා තමයි කියන්නේ. ඊළඟ වාහනය Nissan Sunny B12. මේකත් ගොඩක් ජනප්‍රිය ජපන් වාහනයක්. ලංකාවේ ප්‍රසිද්ධ ට්‍රැක් Sunny විදිහට මොඩල්ස් කිහිපයක්ම දකින්න පුළුවන්. හාෆ් ලයිට් සහ ෆුල් ලයිට් කියලා දෙකක් තිබෙනවා. ඒවෙන් ගොඩක් මාකට් ෆුල් ලයිට් එක. ඒ වගේම සුපර් සැලුන් සහ EX සැලුන් කියලා තවත් වර්ෂන් දෙකක් තිබෙනවා. සුපර් සැලුන් එකේ එන්නේ ෆුල් ඔප්ෂන් විදිහට. ඊට අමතරව ඒකේ පිටුපස හෙඩ්රෙස්ට්, පවර් ඇන්ටනා වගේ අංගෝපාංගත් තිබෙනවා. ඒ වගේම මේ ට්‍රැක් Sunny වල ඔබට වායු සමීකරණ සහ පවර් ස්ටීරින් පහසුකම් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම නගරෙන් පිටත ලීටරයකට කිලෝමීටර 15ක් විතර මේක වැඩ කරනවා. හොඳට බරක් ගන්න පුළුවන් විශ්වාසවන්ත වාහනයක් විදිහට මේක ප්‍රසිද්ධයි. ඊළඟට කතා කරන්නේ Nissan Sunny B11 ගැන. මේක තමයි කලින් කතා කරපු ට්‍රැක් Sunny එකට කලින් ආපු Nissan Sunny මොඩල් එක. මේකේ එන්ජින් ධාරිතාවය 1200, 1300 සහ 1500 යන ප්‍රමාණ වලින් පැමිණෙනවා. මේ රථයේ එකල හැටියට ගොඩක් අංගෝපාංග ලබා දීලා තිබෙනවා. පවර් ෂටර්ස්, ඩිජිටල් ඔරලෝසුවක්, RPM මීටරය, 100 වේග සීමාව පෙන්නම නාදවන අනතුරු ඇඟවීම් පද්ධතියක් වගේ දේවල් සමහර මොඩල්ස් වල දකින්න පුළුවන්. ගොඩක් අය කියන විදිහට මේක හොඳ පිකප් එකක් තිබෙන එළවීමේ තෘප්තිය උපරිමෙන් ලබා ගන්න පුළුවන් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් රථයක්. ඊළඟ වාහනේ Toyota KE72. මේක ලංකාවේ ජනප්‍රිය වෙලා තිබෙන්නේ DX Wagon විදිහට. හොඳ මාකට් එකක් තිබෙන හොඳට බරක් ගන්න පුළුවන් විශ්වාසවන්ත රථයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අමතර කොටසුත් බහුලව සොයා ගන්න පුළුවන්. AC පහසුකම් ලැබුණත් පවර් ස්ටීරින් තිබෙනවා සොයා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර 15කට එහා පැත්තේ වැඩ කරනවා. ඉදිරියට ගියර් 4ක් සහිත රියර් වීල් ඩ්‍රයිව් වාහනයක්. ඒ වගේම බොඩි එකත් ගොඩක් ශක්තිමත්. මේවයි 16-17 නම්බරවල හයිරූප් මොඩල් එකේ වාහනවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා කියලා තමයි කියන්නේ. අවසානයට කියන්න යන වාහනේ තමයි Lancer C12 Wagon එක. ලංකාවේ මේක ප්‍රසිද්ධ අත්තනායක මොඩල් එක විදිහට. කලින් කතා කරපු DX Wagon එකේ සමකාලීන රථයක් වුණත් ඒකට වඩා මේකේ ඔප්ෂන්ස් වැඩි. මේක පවර් ස්ටීරින් තිබෙන ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනයක්. ඒ නිසා නඩත්තුව DX එකට සාපේක්ෂව මිල අධිකයි. නමුත් මේක පෙනුමෙන් වගේම සැප පහසුනොත් ගොඩක් ඉදිරියෙන් තිබෙන වාහනයක් කියලා තමයි පාවිච්චි කරන අය කියන්නේ. ඉතින් අපි මේ කතා කරේ ලංකාවේ රුපියල් ලක්ෂ 10කට අඩුවෙන් ගන්න තිබෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වාහන කිහිපයක් ගැනයි. ඔයාලත් වාහනයක් ගන්නකොට මේ කිව්ව වර්ගයේ වාහනයකට යමුනොත් වර්ධින එකක් නැති වෙන්නේ. ඉතින් ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.